සහසරණයන් එහා දවසේ ඔබ වෙනුවෙන් නැගින්නා වූ අප්‍රමාණ වූ සෙනෙහස හෘදයාංගම බව දයාබරත්වය. සැබවින්ම කරාවෙන් ගත් දීතෝ තක්සි වටී වටී ඔබ අපට වටී. බෝධියකින් මැට බෝකොලයක් සේ අගේ යගේ ඔබ අපට අගේ. ඒ නන්දන්නන්නේ නම් වූ අපේ සදාදරණීය ගාන ශිල්පිනිය වෙනුවෙන් පහසරණයන්ගේ ඔබෙත් මගේත් හදව දෙනගෙන වූ අප්‍රමාණ වූ ලෙංගතකම සංකේතවත් කරන්නට සූදානම ඒ ලෙංගතකම මේ ආකාරයෙන් ඇයට අපි උපහාරය පුද දෙමි. අරම් කරනවා මේ උපහාරය පුද දීම සඳහා පහසරණයේ ව්‍යාපෘති කණ්ඩායමේ දස මහ යෝධයන් හට මගිතනේ ඔබට තිබෙනවා පුංචි කුතුහලයක් අවද මේ දස මහ යෝධයන් කියලා මීට ඉදිරියේ සඳහන් කරන නිසා. එසේනම් ඒ දස මායෝගයන්ටත් ව්‍යාපති පාරාචාර්ය ගාමිණී ගුණරත්න ගුරුපියාණන්ටත් ඒ ලෙසින්ම ක්‍රිෂ්ණති හේමේන්ද්‍ර බණ්ඩාර ගුරුමෑණියන්ටත් ඇලියොන් කරනවා මේ උපහාරය. ඒ නිර්මාණයට අවශ්‍ය වූ ද්‍රව්‍ය සපයා ගනිමින් ඒ කැටයම සිදු කළේ. ඒ වගේම සුජිත් සර ඔහු මහබු කාර්ය බටන් කරන්න පැසරණී ව්‍යාපති කණ්ඩායමට ප්‍රථමයෙන්ම කණ්ඩායම් නායක මනෝජ් ප්‍රසන්න සොරාට ඒ වගේම සමවන කල් ඒ අප්‍රමාණ වූ හෘදයාංගම බව විශාරද නන්දා මහණිය අපේ සදාදරණීය ගාන ශිල්පිනියට ගෙන ඇදට. මතකලේ පුන් සමර පලකින් ගීපද රචනාන තරුණ කොටවත් සොරලාගේ අපේ දසමහයෝදයා ඔවුන් සමගින් කෙළගේ කලාවෙන් සරසන ගෑනිය තමන්ගේ උපහාරය ලබන මොහොත සැබවින්ම ඔබට අපට දෙන්නට මීටත් වඩා දෙයක් නැත. අපි සිංදු කියන්න ගමත් ඔවුන් තමයි පළවෙනි වචනේ ගිහිල ඉවරයි. මොකක් කර ගන්නවා කොහරි ගමින්දුර පුතුමාගේ අවසරයි. සියලුම ගුරු මණ්ඩලයේ සියලුම දෙනාගෙන් අවසරයි. ඒ වගේම දයාබරුවේ දූ දරුවන්ගෙන් අවසරයි. ඒ වගේම මේ විතුවල් මාතාවට දක්වන සැලකිල්ල කවුරුද කොච්චරද කියලා තේරුම් ගන්න අද නිතන්ට ඇවිල්ලා තියෙන විශේෂ පිරිස් විශාල පිරිසක් ඇවිල්ලා. ඇත්තටම මම ඉතින් ඉඳගත් වෙලා ඉඳලම එක එකේ හිතනවා දැන් මොකද්ද මම කියන්නේ කියන්නේ කියන්නේ. ඒක ගුණ කරගන්නේ කොතනින්ද? ඔය ආකාරයෙන් එක එක දේවල් හිතනවා. දැන් අපි ගාමිණී ගුණරත්න ගුණරත්න සොයලා කතා කරා වාර්තා කතා කරා. ඉතින් මම හිතන්නේ ඇත්තටම මේ දරුවන්ට බින්දු මාත්‍රකින්වත් මම කැමති නෑ ඒ යම්කිසි ඒ කලාත්මක රසවින්දනය මෙතනයි තියෙන්නේ කියන එකට යමක් කියන්නට. නමුත් එතුමා කියපු දේ 100%ක්ම සත්‍යයි. නමුත් ඒක මට හිතෙනවා මේ ගිරිගත් තියෙන මධ්‍යම විද්‍යාලයේ දරුවෝ දිමෝපියු ගුරුවරු මේ පාර්ක හැරෙන තැන ඉඳලාම පිරිස් ඒ වගේම මේ හිටපු සම්මානීය අමුතු ඒගොල්ලෝ දක්වපු ආදරේ ඒගොල්ලෝ දක්වපු කතා විලාසෙ ඒගොල්ලන්ගේ හැඟීම් ප්‍රකාශනය ඒගොල්ලෝ දීපු යම්කිසි නිදසුන් මේ සියල්ලෙන්ම මම හිතනවා මේ ගිනිගත් තියෙන මධ්‍ය මහාවිද්‍යාලයේ අවට පරිසරයේ මේ විතුවල් මාතාව මේ ගස්කොළන් ඇලදොල ගංගා මිසියල්ලම මම හිතන්නේ මේ ඉහළම කලා රසිකත්වයට සාක්කයක් දුන්නා කියලා. මට අවසර දෙන්න මට මිනිත්තු 20ක් 25ක් කතා කරන්න මගේ එළිදී එතන ටික කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම මේකේ දැන් මුල මම කතා කරන්න කැමති. මේ ගිනිගත් තියෙන මධ්‍ය මහාවිද්‍යාලයේද මට ආරාධනා කරේ ඇත්තටම මාස 10කට කියන පාර ආරාධනා කරා. ඉතින් මේකේ පොඩි මේ මන්තන්නේ මේ
ඉස්සෙල්ලා මට කතා කරේ කවුද මම දන්නේ නැහැ. පස්සේ හොයාගන්න ඕනේ කවුද ඉස්සෙල්ලා මට දුරකථන ඇමතුම දුන්න මේ පුතා කියලා. පුතේ කතා කරේ. කතා කරන මට කිව්වා මේ මිස් මේ අපි නිලියක් තියෙන මධ්‍යම විද්‍යාලේ අපි ඔබතුමීට උපාධියක් කරන්න උත්සාහ කරනවා. මේ රැස්ති කරලා තියෙනවා. ඒ නිසා මේ අපිට දිනයක් දෙන්න කියලා මම කතා කරේ. ඇත්තම කියනවා නම් දැන් මේ මම මෙතන එනකම්ම මේ නන්දාමාලිනී හරසර ප්‍රණාමුල්ල මම එහෙමයක් හිතුවේ නෑ. ඉතින් මම කෙලින්ම මේ පුතාට කිව්වා පුතා මම පහරුස් වලට මම කැමති නෑ. ඒ නිසා මට උඩින් එන්නියක් නෑ. අපි පස්සේ මොකක් හරි ඉස්කෝලේ මොකක් හරි වෙන දෙයකට සම්බන්ධ වෙන්න එහෙම කියලා කිව්වා. ඊට පස්සේ ඒ කවදාම හරි නෑම හරි කතා කරා මේ ක්‍රිෂාන්ති ටීචර්. ක්‍රිෂාන්ති මිස්. කතා කරලා කිව්වා අනේ මිස් මේ ළමයි තේ වැරදිලක් වෙලා තියෙන්නේ අපි එහෙම දෙයක් කරන්න නෙමෙයි. අපි මෙහෙම ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඒ ව්‍යාපෘතිය සම්බන්ධව තමයි මේ ආරාධනා කරන්නේ. ඉතින් මට එකපාරටම ඇත්තටම හිතුණා මම දැන් ඇත්තටම මේකට මම දුක් වෙනවා. මම හිතුවා කොච්චර දුරක්ද ගින්නක් තියෙනට යන්නේ කාලි ගොඩාක් වෙලා යනවා කියලා ඒකට හුඟා පසුබටන පසුබටන මම ක්‍රිෂාන්ති කියලා ක්‍රිෂාන්ති මට දැන් උත්තරයක් දෙන්න බෑ ආවල් දවසේ කතා කරන ඕමෝ කිය කිය ආවත් මම ගොඩක් කල්තර කරන්න ඉති කියලා මට හිතෙනවා දැන් සතිය අකු දෙකක් ඉපස් ගිනායි නම් සවුද කතා කරන ඕමෝ මම කිය කිව්වා මම ඒෙන් දැන් ඇත්තටම දැන් හුඟාක් මම හිතනවා මම ඇයි එහෙම මට උනේ කියලා මම එච්චරට මම මේ ඉස්කෝල භූමිය පාගලා මම හරිම සතුටින් මම ඉන්නේ. ඉතින් ඊට පස්සේ මගේ අසල් වැසියා මේ සිසිර රොඩ්‍රිගෝ මල්ලි මෙතන ඉනවා කුලිය යන්නේ දුවම මාස දෙකේ තුනේ දී අපි වැඩගෙන හදපු දරුවා වගේ. එයාගේ අක්කා සියනන්ද මහත්මිය අසල් වැසියා. හරිම අපිත් එක්ක යාවි. අපේ දුකෙන් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. සැපදෙන්නේ මොකක් හරි අසනීපයක් ඇතුළත් මේ සියානන්ද මාත්‍රි ඉක්මනට එනවා මොනවද ඕන කියලා ඒගොල්ලගේ ඉතින් මම ඉක්වානි මල්ලි ආදිතුරායි මේ මට ප්‍රශ්න ගොඩයි මම මෙමයි කියලා යාටත් අරගෙන කිව්වා. ඒකටත් මම දැන් දසදාසාරයක් ඉල්ලනවා සමාව මට හිතෙනවා මං ඇයි එහෙම දේවල් කරන්නේ කියලා මම නැවත නැවත මම කියන්නේ ඒ ගැන ඒ දුකේ. කොහොම වෙනකොට මේ මගේ උපන්දිනයක් ආව අගෝස්තු මාසෙ මම දිවි කියන්නේ අත රොකමල්ල මට යන්න ගෙන ඉන්නේ කියලා. අගෝස්තු මාසෙ මගේ උපන්දිනයක් ආවා. මගේ උපන්දිනයේ මේ ලස්සන මේ ලියුමක් ඇවිත් ඉන්නවා. මම ඇත්ත මේ ලියුම අරගෙන ආවා මේ වාහනේ. ඒක අරගෙන ආවා මම. ඒක වාහනේ. ලස්සන ලියුමක් මේ තේන මධ්‍යම විද්‍යාලයේ. ඉතින් මේ මම කියලා කොම දේවල් බලන අතර මම මේක දැනගන්න ඇත්තට මම හරියට පහක් විතර කාලේ දේවල් නෙමෙයි ඒක ඉස්සෙල්ලා ඒ දේවල් නෙමෙයි. ඉතින් කවි හයක් කියලා අරගෙන තිබුණා. ඒ කවි හය මම හිතන්නේ මගේ ජීවිත ගමනේ සුන්දරතෙන් හැලහැප්පි පරාජයන් වේදනාව අහිමි වෙච්ච දේවල් මේ ඔක්කොම කවි හයක සටහන් වෙලා තිබුණා. ඒක බලපුවම මම හිතුවා මේ ස්කෝට යනවා. යන්න ඕන මේ ස්කෝට්. ඉක්මනට මේ මල්ලිට මම කෝල් එකක් දීලා මල්ලි මම එහෙම කිව්වට මං එන්නම් මංගලයි ස්කෝට් එකේ. හොඳ වෙලාවට ඉතාලම ආයෙත් මේ ක්‍රිෂාන්ති කිස් කතා කරා. අදාරම් ගා මන්නේ මන්නේ වෙන කුක් කිව්ව යාර මන්නේ මන්නේ කියලා ඔන්න ඔය ආකාරයෙන් තමයි මේක මම එඳගත්තේ. ඉතින් මම අර ඇත්තටම මම උපාර්ස වලට මගේ කැමැත්තක් මම නැහැ කියලා ඇත්තටම මම එහෙම කැමති නැහැ. මම මට දැන් මම මේ පුතු ඉඳලා ඉන්න කාලම මට මතක් වුණේ අයියෝ මං වගේ එක්කෙනෙක් මම මේ මෙතන ඇවිල්ලා කී දෙනෙක් මේ ආදරයක් ලැබලද මේ ලොකු ලොකු අය මේ හිතපු දැන් මේ බැංකු වල අය පොලිසිය අය අධ්‍යාපන වල අය වෛද්‍යවරු දෙමව්පියෝ ටීචර්ලා ප්‍රින්සිපල් සර් මේ ඔක්කොම ළමයි ඔක්කොම මල්ලා මේ කියන දේ ඉතින් මට මම ඇත්තටම උපහාර උත්සවයකට මගේ
කැමැත්තක් නැති සමහර විට මට මේ දේවල් ඔක්කොම එහෙම ඔළුවට එන නිසා ගෙන්දක් දුන්නා. මට ඔක්කොම මතක් වෙනවා. මගේ තාත්තා කියලා කෙනෙක්. තාත්තා ඇඳුම් මහල ජීවත් වුණේ. ඒ ඇඳුම් විකුණුවේ අපි. අපි තමයි අරන් ගිය ඇඳුම් විකුණා. ඉතින් ගෙවල් ළඟට ගිහිලා නෝනා මේ අද මේ තාත්තා අපිට මහල දුන්න කරිසල් කැල්ලක් අනේ මේකම අරගෙන අපිට සල්ලි දෙනවා. පවුලේ නම දෙන්නේ අපේ පවුලේ. තාත්තා විතරයි ජීවිතේ ගෙනිච්චේ. ඉතින් පුතුම දරිද සාරය. ඉතින් කඩේ පියේගේ මමයි මල්ලි. ඉතින් අපි ගිහිලා තියෙන ලොකම දේවල් නිසා නේද. දැන් අලක්දා කියන එක තාත්තා කිව්වොත් මේ තියෙන ඒ කාලේ ගොඩවල් මේ නරකිච්ච අලාමන කපලා කරන ලොකු උඩක් දහලා තියෙනවා. අපි උසන්නව. අපිට හොඳද? ඒ මොකද අපිට දැන් හොඳ ටිකක් තියෙන්නේ. ඒ වගේ මේ මේ ජීවිතේකින් මේ මේ ආවේ. අපිට තිබුණා දැන් මේ නංගිලාගේ මා දුවලටක මේ මෙතන ඇවිල්ලා මේ සින්දු කියනකොට මම දැන්නේ ඒක මේගොල්ලන් දැන් කොච්චර හොඳද මේගොල්ලන්ගේ තත්ති අපිට තිබුණා නෑ නෑලු අපිට තිබුණා නෑ සුදු ගම සපත්තු අපිට තිබුණා නෑ සපත්තු මේ සර්ග තිබුණා නෑ ඉතින් දැන් මේ අක්කයි මායි මාරුයි මාරුට ඇඳුම් නේද රෑ ඇවිල්ලා හොදනවා මේ ඔක්කොම අපි පාඩම් ඉගෙන ගත්තා මේ නෑ ඔක් දේවල් වලින් එතකොට ඉස්කෝලේ පාත් දේවල් වලින් මේ අවඥාව ගලක් වුණා මේ අපේ පවුලේ ගැහැණු ළමයි හතර දෙනයි හතර දෙනාම ඔය ඒ කාලේ තිබුණේ පූර්ණ ජේෂ්ඨී ජේෂ්ඨී කියලා දැන් ඕ ලෙවල් ලෙවල් වගේ නෙමෙයි පූර්ණ ජේෂ්ඨී ජේෂ්ඨී ඔය කහ ඔය පහකට යනකම්ම අපි දැන් මේ සතාසු පහක තිබුණා ඒ කාලේ සතාසු පහක් කියන්නේ දැන් රුපියල් 350ක් වගේ ඉඳක් ගැනීමට ඉතින් සතාසු පහට තිබුණා කටසෙරපු මයිදන් උඹ දන්නා ඇති එතන කටසෙරපු තිබුණා ඒ කටසෙරපු තමයි ලාංගේ ඉතින් ඉස්කෝලේ ගිහින් අන්න කට්ටයයි ඇහෙනවා ඒගොල්ලන්ට දැන් මම අපි යනවා මම හරි අක්කා හරි නංගි හරි කවුරක් කියන අපිට ඉතින් කට්ටය ආය යනවා උන්න කියනවා අපිට එහෙම කිව්වේ ඉතින් ඕම යනවා ඉතින් අපිට දැන් අද අපි ඉස්තරම් මාතුරුත් එක්ක තේරිවා මෙහි තරිදුලා ඉදර අම්මා දුන්නා ඉස්තරම්ම හපු උත්තමහු මතියට මංගම හරි රසයි අකුරු කියන පාර්සලින් දැම වාහනෙට අපි උනාද කිව්වේ ඕගොල්ලන්ට දැන් නැති සක්කර කියලා ඉස්සර තිබුණා අතුරු ජාතිය. සක්කර. මේ ගුලිය වගේ තියෙනවා. මේ ගුලිය හරි 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 ගන්න නෑනේ. මේ ගුලිය තරම් වෙනවා. ඒ ඉතින් තාත්තා කියන්නේ ඔක්කොම තාත්තාගේ පණිවිඩය අපි වැඩදෙමු. ඉතින් මේ ඔක්කොම මතක් වෙනවා දැන් කොහොමද මේ අර ගාමිණී මේ සමිලා කිව්වාගේ මගේ ටීචර්. මාන්නත් පෙරලා ටීචර්. දැන් මං කීදෙනෙක් මේ ස්කෝට් ආදරේ කැවිලා තියෙනවාද මගෙත් එක්ක අද බලන්න පහත මේ ශ්‍රියානන්ද මැතිණිය නැගිටගෙන ආවා මගේ ස්කෝලේ මං යන්න ඕනේ කියලා අර යකන්දාරල මේ දුස්ත මහත්තය කොච්චර ඉඳලා ඒ වගේම තමයි බැංකු වල්පල මහත්තයා ඇවිල්ලා ඉන්නවා ඔව් ආදි ශිෂ්‍ය හරිම සතුටක් ඉතින් අපි දැන් අමාරුයි දැන් මෙතන කැවිලා දැන් ඔක්කොම හිතනවා මෙහෙම මෙහෙමද දැන් මෙහෙම ඕනේ මෙහෙම ඇවිල්ලා දැන් මේ ඇත්තටම දැන් අපේ ජීවිතේ මම හිතන අපි හරි සාර්ථකයි මොකද හැමදේම අපි ඉගෙන ගත්ත දේවල් හැමදේම ඉගෙන ගත්තා තාත්තා විතරයි රස්සාව කරේ හැම වෙලෙම උනන්දු නැ තාත්තට උදව් කරන්නේ තාත්තගේ බාර අඩු කරන්නේ තාත්තට උදව් කරන්නේ උනන්දු නැ ඒ ඔක්කොම ලඟදී ඉගෙන ගත්තා පවුලේ නම් දෙන ඔක්කොම ලඟදී ඉගෙන ගත්තා ඉගෙනගෙන මගේ බාල නම් විශ්වවිද්‍යාලය එයාගේ කාලේ හොඳයි නංගි කාලේ වෙනකොට හොඳයි විශ්වවිද්‍යාලයක් ගියා ඔක්කොම හොඳට ඉගෙන ගත්තා දැන් අදත් එහෙමයි අදත් ඔක්කොම සීරමල්ල බැඳලා ළමයි ඉන්නවා ඔක්කොමලා ඉතින් සන්තෝෂෙන් ඉන්නවා ඉතින් මේ ගමන බොහොම කටුකයි ආව ගමන හරිම කටුකයි ඉතින් මගේ සංගීත ජීවිතෙත් එහෙමයි සංගීත ජීවිතේ පටන් අරගෙන මෙහෙම යනකොට ඔන්න දැන් කිචිරිල්ලක් ආවා මේ සුන්දර ලෝකෙ ගැන කියන්න බෑ. ඇයි අපි විඳින්නේ දුකනේ? අපි විඳින්නේ දුක. ඒ නිසා ඔන්න එතනින් මේ පැත්තට පොඩ්ඩක් වැටුණා. ඊට පස්සේ ඇඳුම්. ඉතින් අපිට හම්බුනේ ඇඳුම්. අපි ඔටනෝසක් බැඳලා වදන්නේ අපි. දැන් මේ මාළයක්කුත් මේ බෑග්ක් හම්බෙච්ච මාළයක්. අපි දන්නේ අපි මේ තිබුණේ නැහැ. මාළ දාන්නවත් ඒ මොනවත් තිබුණේ නැහැ. ඉතින් දැන් ඇඳුම්. ඉතින් දැන් එහෙම පුරුදු වුණා.
එහෙම පුරුදු නැහැ පොඩි පොඩි අනුපාඩු ගන්න ඉතින් ඉතින් මම මම කියන්න ගත්ත ඉස්සර කතා කරපු දාලා සපතු දෙකක් දැන්නේ මගේ ටීචර් අර මානුෂ්‍යර ටීචර් ඒ ටීචර් තමයි සපතු දෙකක් අරන් දීලා මේ සුද්දාලා මේ මට මේ දුන්නේ ඔගොල්ලෝ කිව්වට විශ්වාස කරන්නේ නැහැ මට දාන්න දුන්න සතියක් ඉතින් ඇඟිලි ඔක්කොම පාරක් වෙලා තිබුණා කතා කරපුට ඔක්කොම පාරක් වෙලා නම් වෙලා තිබුණා ඉතින් මෙන්න මෙහෙම නිසාම ඒ ඉඳගෙන ඉන්නකොට සියලු දේම මතක් වෙනවා. ඉතින් මම හිතනවා මේ කොහොම මතක තියුණ නිසායි මතක් කරමින් ඉන්න නිසායි මේ මතකයේ මේ සියලු දේ තියෙන නිසායි තමයි මම හිතන්නේ අපේ ජීවිතේ ශක්තිය අපිට ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. මට දුල දෙන්නෙක් ඉන්නේ මේ දුල දෙන්න ලොකු මහත්යෙකුට තරමක් වෙනකොට මහත්යක් ශක්තිමත් ඉතින් අර අර තාත්තේ නෙමෙයි දැන් ඉන්නේ. දැන් චිත්‍රපට සින්දු කියලා මේ ගමනක් ඇවිල්ලා රෝමියෝ ගොඩාක් දේවල් වෙනවා. ඉතින් මං ඒගොල්ලන්ගේ දිනුව සඳහා කියලා ඒකට උවා දේවල් දුන්නේ නැහැ. මට දෙන්නත් බෑ එකක් දුන්නේත් නැහැ. දුන්නේ නැති ඉතින් ඒගොල්ලෝ පොලේ පය ගන්න ඉපා. නැත්තම් ඒක හරි දුරට පස්සට හරි කරදරයක් වෙනවා. දැන් මගේ ලොකු දුව ඉන්නේ මේ සියරන්ද නැති විලන්න අල්ලපු ගෙදරින් මගේ ගෙදරට අල්ලපු ගෙදර. ඉතින් අපි හොරෙන් දොරක් දාගෙන තියෙනවා අවශ්‍ය වෙලාවට යන්න ඉන්න. තියා විවාහ වෙලා ගියාට පස්සේ අර එයාට වීදියක් දැම්ම එන්නේම නෑ දෙහි කෑල්ලක් නෑ ලුණු ගෙඩියක් නෑ කරපිංචා කෑල්ලක් නෑ කියලා එන්නේම නෑ අර මොන දොරෙන් මෙහෙට ගන්න. දෙහි කෑල්ල නැත්තම් නැතුව හදනවා පොත. ලුණු නැත්තම් නැතුව හදනවා. කරමින් සැකල නැත්නම් උනාට වහද. එහෙම තමයි කිව්වේ. එයත් අපිට මොනවද නැත්තේ යන්නේ මොනවද කියලා අහලා ගේන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්නේ අතලින් ඇවිල්ලා හිමින් අරගෙන අරට ගියා. ළඟදී පොට්ටක් මුචනේ තිය වගේ දුවක් පුරුදු වුණා. ඉතින් මම මේ ඇත්තට මේ ටික කියා කිව්වේ මේ මේ දරුවන්ට හයියක් ගන්න. දරුවන්ට හයියක් ගන්නයි මම මේ ටික කිව්වේ. කිව්වේ මට ඇත්තටම මෙතන ඉන්නකම් මේ දේවල් තමයි මතක් වුණේ. ඒ සිවිල් දේ මතක් වුණා මෙච්චර මේ දේවල් කරන්න මේ තරම් මම මොකටද වැඩක් කරුවද කීකී දැන් එක එක හිතේ එක එක වෙයි මම දැන් ඉත නෝ වෙන්න ඇති දැන් මම මේම දේවල් කරා මේම දේවල් කරා ඒව තමයි මේ අගේ වෙනව ඇත්තේ කියලා දැන් මම හිතනවා දැන් ඔය සීඩී පට 26ක් විතර 26ක් මම කරලා තියෙනවා සමහර සීඩී පට තියෙනවා මේ අපිට ඒක සංයමුනේ නැහැ ඉතින් ඒගොල්ලන්ට කීකීලා යා මේක දිලක් කරන්නට නේද හදාමි කියලා සීදි පටයක් ඔගලන්ට මතක ඇති ළමයි ඉන්නේ කියේ. ඒක මට ඕන වුණා ටිබෙට් ජාතික මහින්දාන්තුරු මුන්දාස කුමාරතුංග වගේ අය මේ පියා හදන එක දැනගන්න. ඒගොල්ලන් තමයි ඉහෙළම ගන්නේ කවි නිම කරලා තියෙන්නේ. ඉතින් මම ඒ ආනන්ද ගණිවර මහත්තයාට කියලාද අපි මේ වගේ වැඩක් කරමු. මට දෙන සල්ලි එපා. මට දෙන සල්ලි එපා මේක ගෙනියන්න. කියලා ඉතින් පස්සේ මම කිව්වා හැබැයි මේක හොඳට විකිනිලා ඔබලාගේ වියදම් පියරිලම නහරුනොත් මට කියා කර දෙන්න. එහෙම කිව්වා. ඉතින් හොඳට විකුණා. හොඳට විකිනිලා ගියා. දැන් කෝකෝ පොට්ටු කියලා කැසට් එකක් කරා ද්‍රවික ජනනි. මට ඒක කරන්න ඕනේ මේ දෙවල ඒගොල්ලන්ට අහන්න නෙමෙයි. මට ඕන වුණා මේ ජාතික අරගලයක් අපිට තියෙනවා සදාකල් යන. මේ දේශපාලකයෝ හරි කවුරු හරි වවාගෙන කාලා අන්තවාදී සිංහල මිනිස්සු අන්තවාදී දෙමළ මිනිස්සු දඟලන නාට්‍යයක් නේ. ඉතින් මේක කොහොමද ආකාරයෙන් බලන්නේ? දෙමළ කියලා ඒක පැත්තකට දාන්න. එහෙම නෑ. අපිට පුළුවන් නම් දෙමළ ඉගෙන ගන්න කොච්චර හොඳද? මේ භාෂාවත් තව ඉගෙන ගන්න. ඉතින් මට ඕන වුණා මේ ජනකී වගේ කැසට් එකක් කරලා අපේ සිංහල අයට දෙන්නත් මේ වගේ ලොකු සංස්කෘතියක් ඒගොල්ලන්ට තියෙනවා. මොන රටක්ද මේ එක කරේ? ඉතින් මරණ තර්ජනිකා ඒක කරපු කාලේ. ඉතින් ඒ කාලේ මොකක් හරි හේතුවකට අපි ඉතින් දැන් වගේ වයස ගිහින් නෙමෙයි පොඩ්ඩක් තරුණේනේ. ඉතින් මෙදිල්ලට බය නැහැ වගේ හිතුණා. ඕන තියන පළයන් දෙන්නා. අන්න එහෙම තීතිච්ච අවස්ථා තිබුණා. ඉතින් ඒවට අපි කිව්ව ඕනේ නැහැ. ඒක එහෙම හරි බයයි. අපු මේ දෙමළ සිංහ ටිකක් කියලා කොහෙන්ද මේක අපි වැය පිය ගන්න මට සල්ලි දෙන්න එපා මේ කරමු අපි ඔන්න ගියා. ඉතින් මට දැන් මම ඉන්නකොට මට දැන් හිතෙනවා
මේ අගි දේවල් වෙන්නේ නැති මේ ධර්මයේ මේගොල්ලෝ මේ අගි කරන්නේ මේ මොනේම දේවල් වලින් වෙන්නේ නැති ඉතින් ඔය වගේ හිතනවා දෙකට තියෙන නිසා මට සැකයක් ඇති වෙන හැම වෙලේම උපහාරුත්සයක් තියන්න ගියාම අයියෝ කොහොමද දැන් අර එනකොට අර බෑන්ඩ් එකක් අහගෙන ලැබුම් ටික අරන් ආවා ඉතින් හරීම පුතුම විදියෙ මේ හදවත කම්පා වෙනවා ලේකෙන් ඉතින් ඊට පස්සේ දැන් මෙතනට ඇවිල්ලා මේ ඔක්කෝ මල්ලා දැන් දැන් බලන්න මේ සම්මාන දෙනකොට සීර මල්ලා නැගිටගත්තා ඒක ඒ හදවතින් වෙන්න ඕනේ ඒක ලැබෙන්නේ නැහැ දැන් අපිත් යනවා සම්මාන උත්සවල වලට ඒ ඔය ඉතින් අපි ඉතින් පොටුවටම තදේලා ඉඳගෙන ඉන්නවා මොන ඉඳ ගන්නවා යනවා අපි තව සම්මාන සමාර කරන්නේ අපි දැන් ඊට පෙරේද ජීවිතයෙන් ගාරක් පිළිදෙන සම්මානයක් කියලා අපේ අමරදේවසට දුන්නා මම තමයි නැගිට ගන්න එකේ නිතර මුණගත්තේ. මට බයක් හිතුණා අනිත් අය ඉඳගෙන මෙදී දුන්නු කියලා. ඒලා සම්මාන දෙනකොට අටකට ගන්න කියලා වටේ ඉන්න අය කොහොමෝ කරා. ඔක්කොම අර නැගිට ගත්තා. ඒ අපි ඒ ඒ එක හදව තිනින්න ඕනේ ඒක. වෙන ඉන්න බෑ. දැන් කියලා නැගිට ගන්න බෑ. ඉතින් ඕව තමයි මම හිතන්නේ අපි ලැබපු දේවල්. දැන් මට අවසරයක් දෙන්න මේ ධර්ම ගැන පොඩ්ඩක් කියන්න. ඇත්තටම දැන් බලන්න මෙතන මේ කීබෝඩ් එක ගන්න නම් මුත මේ මේකේ බාල උපදන් තුන ගොඩක් මෙයා ඉදලා කරා සිතාර සරුත් මයිලින් ෆ්ලූස් කර කටහලු දෙන්න පුළුවන් එහෙම විශ්නිත බාණ්ඩයක් ඔය ඉතින් ඒ බාණ්ඩ ගන්න හිතා බලන්න මේ ගිටාර් බේස් ගිටාර් රිදම් ගිටාර් ගිටාර් ඔක්කොම වර්ග ගන්න වයිලින් ගන්න මේ අඩුපාඩු ලොකුම තල්ලු වන්නේ ඇවිත් තියෙනවා. ඉතින් හොඳ ගීත රචනා සාමාන්‍ය තත්ත්වයක් වෙන්න පුළුවන්. එක පාටේ තියෙන්නේ නැහැ. දැන් අපි අපිටත් එහෙම තමයි. දැන් මට මතකයි බුදුසාදු ගීතේ ගැනලා දීදී දැනේ ගණන් ගහලා ඉවා. බුදුසාදු බුදුසාදු ලොකුම පස්සේ ගිහින් ඒ හැඩ වැඩ ඔක්කොම පස්සෙ. ඊළපාර කියන්න මොන්නේ මතක්ද? ඊළපාර කියන්නේ මොන නෝ බලන්නේ? අපි බැලුවු දෙ කිට්ටක්. ඕම කියනවා. සමන්නුලලා වෙන්නමු ගාලක්‍රියා
නන්දයිසල් කියන්න බං. අපි ඒකට බං. ඉමං ඉබං. කලානමින් ගත්මු දියදෝතත්මු සේ වටීවති මට දැන් ඔබ ලොකුම දන්නා බුද්ධ අනුභාවයෙන් මගේ සින්දුව.
මේ අවුරුදු 30කට වඩා එහා පැරණි මේ ගීය. දැන් මේ ගීය සම්පූර්ණයෙන්ම තනුව නිර්මාණය කෙරුවේ අපේ පූජනීය බුද්ධං කුසුමේන නෙළුම්. පූජනීය බුද්ධං කුසුමේන නේන කුඤ්ඤේන නේති ඔන්න ඔය ආකාරයි. ඒක මම දිගට කියන්න ඕනේ. මේක උවිත්‍යාගන තමයි කියන්නේ. බුද්ධානුභාවීන සිත්නේ පහනුවින් මෙත්මල් පිපිලා මුදිතා ජලාසේ නංවා ප්‍රභාලෝ තුරා රශ්මි මාලා හිලදිනන ජන ජයතු ජය මංගලානී හිලදිනන ජන ජයතු ජය මංගලානී. සම්පූර්ණේ නාද මාලාවක් එක්කයි මේක. දැන් අපි මේ ඉස්කෝලේ ඉන්නවා නැති ගුරුතුමියන් දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා. දැන් උකුසාරන්න මගුල ආගතිනි.
කකුලමින් දුබඳ නැති. මාව ගංගෙයින ගිනේටි ඇයි කියලා. මම ඇයි පුතේ ගා පුතේ තෝ 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 කිවි සින්දු කියලා. ఊచి కుచయో ఊచి కుచయో.